හරි හරි පුතේ වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා i-learning college එකේ ඉගෙන ගන්න අපේ තුන ශ්‍රේණියේ දුල පුතාලා තමයි අද කොරිටු අපසර්ට් එකට වෙලා ඉන්නේ හරි පුතේ අපේ වැඩේ ඉක්මනට පටන් ගමු අපි ගිය සතියේ අපි ඔයාලගේ ප්‍රාථමික අංශය ඒ කියන්නේ 3 4 5 කියන ශ්‍රේණි තුනේම ප්‍රාථමික අංශයේ තියෙන ඉතාමත්ම දීර්ඝතම පාඩම අපි ගිය සතියේ කතා කරලා අවසන් කරා ඉතින් ඇත්තටම ඒක සම්බන්ධව පුංචි සමරි එකක් අපි යනවා මේ මාසේ අන්තිම සතියේ. ලබන සතියේ ඔයාලට විභාගයක් පැවැත්වෙනවා. හරි නේද? ලබන සතියේ ඔයාලට විභාගයක් පැවැත්වෙනවා. ඒ විභාගය ලකුණු සර් මෙහාට ගෙන්නගෙන තමයි බලන්නේ. ඒක සම්බන්ධව සර් ලබන සතියේ කියන්න ඉතාමත්ම ලේසි ප්‍රශ්න පත්‍රයක් පැවැත්වෙන්නේ. ඔයාලට ඇගෙීමක් දෙන්නේ නැහැ මම මේකට. ඔයාලට ඇගෙීමක් දෙන්නේ නැහැ. අනිත් හැම ශ්‍රේණියකටම කොලිටුවක් විසින් ඇගෙීමක් දුන්නා. නමුත් ඔයාලට මම ඇගෙීමක් ඒකට දෙන්නේ නැහැ හේතුව තමයි ඔයාලට අපි පැයයි වැඩ කරන්නේ සතියකට ඉතින් මේ පැය ඇතුලේ ඇගෙීම් දීලා කතා කරන්න අපිට ලොකු වෙලාවක් ගන්න බැහැ හේතුව තමයි විෂය නිර්දේශයක් අවසන් කරන්න අපිට නියමිත කාලච්ඡේද ප්‍රමාණයක් තියෙනවා ඉතින් එහෙම ගැන හිතලා තමයි ඔය හැම දෙයක්ම අපි දුර පුතාලත් එක කරගෙන යන්න පුතේ හරි අවබෝධයෙන් ලස්සනට වැඩ ටික කරගමු අපි හරිම නියමයි කියලා හරි ඊළඟට දැන් සර් කිව්වේ ඔයාලත් එක්ක දීර්ඝතම පාඩමක් තමයි අපි මේ වෙලාවේ කතා කරලා අවසන් කරේ. ඉතින් ඒක සම්බන්ධව දැන් අපි කතා කරලා ඉවරයි. ගිය සතිය අලුත් අය සම්බන්ධ වුණා. ඒ අයත් ඒ හොඳට ඔළුවට දාගෙන තියෙනා විශේෂිත ඒ කරුණු ටික සර් උගන්වපු. ඊළඟට විෂය නිර්දේශය බලලා ඒ වැඩ ටික හරියට කරගත්ත සර් උගන්වපු ටික වීඩියෝස් ටික බලලා ඉතින් අපි අද යන්නේ ඉතාමත්ම ලස්සන රසවින්දනාත්මක වැඩසටහනක් කරන්න. හරි. සියලු දෙනාම ලියන පොත් අරගෙන දිනේ දාගන්න වේගෙන් ලියන පොත් අරගෙන අද දිනේ දාගන්න වේගෙන් ලියන පොත් අරගෙන අද දිනේ දාගමු වේගෙන් හරි දිනේ දාව නේද ඔක්කොමලා අද කවද්ද ආ 2022 3/9 අද 9 වෙනිදා මාර්තු 9 වෙනිදාද ඉතින් ඔන්න මේ මාසෙත් දවස් 9ක් දිහිල්ලා ඉවරයි ඊළඟට ඉතින් අවුරුදු අවුරුදු නේද ආ කැවුම් කිරිබත් කෙසෙල් ආ ඊළඟට තවුණාද ආස්මි දැන් ඒව තමයි කණ්ඩ දෙන්නේ බොරුවට බොරුවට හරි අපේ වැඩේට යපුතේ ඉතාමත්ම ලස්සන පාඩමක් අද කතා කරන්නේ මාතෘකාව ලියාගමු සියලු දෙනාම දෙමළ ගීතයක් ගායනා කරමු මාතෘකාව ලියාගන්න දෙමළ ගීතයක් ගායනා කරමු මාතෘකාව ලියාගමු දෙමළ ගීතයක් ගායනා කරමු දෙමළ ගීතයක් ගායනා කරමු මාතෘකාව ලියාගන්න දෙමළ ගීතයක් ගායනා කරමු දෙමළ ගීතයක් ගායනා කරමු දෙමළ ගීතයක් ගායනා කරමු හලෝ දෙමළ ගීතයක් ගායනා කරමු ඉක්මනට මාතෘකාව ලියාගන්න දෙමළ ගීතයක් ගායනා කරමු දෙමළ ගීතයක් ගායනා කරමු. හරි. උතේ අද අපි යන්නේ ඉතාමත්ම ලේසි රසවින්දනාත්මක වැඩසටහනකට. හේතුව තමයි අපේ දූල පුතාලා මෙච්චර දවසක් ඇත්තටම ඒකාකාරී බවකින් තමයි කොළිතුවක් උත්සව එක වැඩ ටික කරේ. හේතුව තමයි අපේ දූල පුතාලා ඉතින් අච්චර දිග පාඩමක් ප්‍රාථමික අංශයේ තියෙන ඉතාමත්ම දීර්ඝතම විෂය නිර්දේශය තුළ තියෙන දීර්ඝතම පාඩම තමයි අපි මේ ගිය සතියේ කතා කරලා අවසන් කරේ. ඉතින් අලුතෙන් සම්බන්ධ වෙච්ච දූල පුතාලට මම මේකේ සමරි එකක් අන්තිම සතිය යනවා. හේතුව තමයි අපිට ලබන සතියේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න වෙන නිසා
ප්‍රශ්න පත්‍රයට මේකෙනුත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඉතාමත්ම වැදගත් දේවල් ටිකක් තියෙනවා කතා කරන්න මේ කවි පන්තිය තුළ නැත්නම් මේ ගීතය තුළ නැත්නම් ඔයාලගේ වචනෙන් කියනවා නම් සින්දුව තුළ ඉතාමත්ම ලේසි වගේම හොඳට කටපාඩම් කරගන්න පුළුවන් ලස්සන දෙමළ සින්දුවක් තමයි අපේ දූල පුතාලටත් කොඩි දුවක් විස උගන්වන්න හදන්නේ. හරි පුතේ. එහෙනම් හරි අවබෝධයෙන් දැන් සියලු දෙනාම මාතෘකාව දාගත්තා. දෙමළ සින්දුවක්. සෝරි දෙමළ ගීතයක් ගායනා කරමු කියලා. මාතෘකාව ලියාගත්තේ නැති දූල පුතාලා ඉන්නවා නම් ලියාගන්න ඉක්මනට. මාතෘකාව දෙමළ ගීතයක් ගායනා කරමු. දෙමළ ගීතයක් ගායනා කරමු. දෙමළ ගීතයක් ගායනා කරමු. හරි. මාතෘකාව දැන් අපි වෙලාවටම පන්තිය පටන් ගන්නවා පුතේ. ඒක නිසා ඔයාලා වෙලාවට සම්බන්ධ වෙන බලන්න නැත්නම් වෙලාවට සම්බන්ධ වෙන දරුවන්ට සර් කරන අසාධාරණයක් වෙනවා. ඉතින් ඒක නිසා පන්තියට හරි වෙලාවට සම්බන්ධ වෙන බලන්න අපි විනාඩි දෙක තුනක් බලලා තමයි ක්ලාස් එක ස්ටාර්ට් කරන්නේ. හේතුව පොඩ්ඩක් දරුවන්ට සිග්නල් ප්‍රශ්න තියෙනවා, ඊළඟට විදුලි නැති ගැටලු තියෙනවා. ඉතින් ඒව මේවත් එක්ක හැම දෙයක්ම ගැන හිතලා තමයි අපි පන්තිය නියමිත වෙලාවට විනාඩි දෙකක් විතර පොඩ්ඩක් ඉවසලා තමයි ක්ලාස් එක පටන් ගන්නෙ. ඉතින් වෙලාවට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න හේතුව තමයි අපි ෆිසිකල් පන්ති කරලා ඇවිල්ලා තමයි පුතේ දැන් ඔයාලට ඔන්ලයින් ක්ලාස් කරන්න හේතුව අපි තායතන විශාල ප්‍රමාණයක වැඩ කරනවා. ඉතින් ඒක නිසා හරියට වැඩේ කරගමු මේ කරන වැඩ ටික. හරි. දැන් අපි අද කතා කරන මේ කවි පන්තිය ගැන අපි පුංචි දෙයක් සටහන් කරගන්න තමයි යන්නේ. තරු ලකුණක් දාලා ලියාගමු මෙහෙම. තරු ලකුණක් දාලා ලියාගමු මෙහෙම. ඉතාමත්ම වැදගත්. තරු ලකුණක් දාලා ලියාගමු මෙහෙම. තරු ලකුණක් දාලා ලියාගමු මෙහෙම. හඳහාමි ගැන ලියාගන්න. තරු ලකුණක් දාලා හඳහාමි ගැන. හඳහාමි හඳහාමි දන්නව නේද? ආ හඳහාමි දන්නේ නැත්තම් ලංකාව කෙනෙක් නෙවෙයි. ලංකාව නෙවෙයි ලෝකෙම කෙනෙක් නෙවෙයි. හඳහාමි දන්නේ නැත්තම් හරිද? තරු ලකුණක් දාලා ලියාගන්න. හඳහාමි ගැන. හඳහාමි ගැන. හඳහාමි ගැන. හඳහාමි ගැන. හඳහාමි ගැන. සඳහන් වන. හඳහාමි ගැන. සඳහන් වන. හඳහාමි ගැන. සඳහන් වන. හඳහාමි ගැන. සඳහන් වන. සඳහන් වන. සින්දුවක්. සින්දුවක්. හඳහාමි ගැන. සඳහන් වන. සින්දුවක්. හඳහාමි ගැන සඳහන් වන සින්දුවක්. හඳහාමි ගැන සඳහන් වන සින්දුවක්. සින්දුවක්. ඉගෙන ගනිමු. ඉගෙන ගනිමු. හඳහාමි ගැන සඳහන් වන සින්දුවක්. ඉගෙන ගනිමු. ඉගෙන ගනිමු. ඉගෙන ගනිමු. හරි නේද? හරි නේද පුතේ? හරි. එතකොට අපි වැඩි කතා ඕනේ නැහැ. ඉක්මනටම අපේ වැඩේට යමු. තරු ලකුණ සෝරි දැන් තරු ලකුණක් දාලා ලියාගත්තා. හරි අවබෝධෙන් සර් මෙතන දැන් ස්ක්‍රීන් එකේ දාලා තිනවා. මේ දෙමළ අකුරු ලියන්න යන්න ඕනේ නැහැ. ඒක පොඩ්ඩක් අමාරුයි ඔයාලට. මේ තියෙනවනේ බලාගන්න ලියන්න එපා කවුරුවත්. නිලා නිලා වා වා. නිල්ලාමල් ඕඩිවා. මලේ මේල් ඒරිවා. මල්ලි හෙයිප්පු කොණ්ඩුවා. නිලා නිලා වා වා. ඔන්න පුංචි වැරද්දක් තියෙනවා. මේක නෙවෙයි මෙතනට එන්න ඕන. මෙන්න මේ දෙවනි පේලිය තමයි මෙන්න මෙතනට එන්න ඕන. වැඩේ තේරුණාද ඔක්කොටම? තේරුණා නේද? හරි බලමු අපි නැවතත්.
நிலா நிலா வா வா நில்லாமல் ஓடிவா மலை மேல் ஏறிவா மல்லிகை பூ கொண்டுவா நிலா நிலா வா வா நில்லாமல் ஓடிவா ஹரி அவபோதிங் அப்பே புஞ்சி தூள புத்தாலா லியா கண்டமே சிந்துவ ஹரி அவபோதிங் லியா கண்ட ரூலக் அர ரூலக் எமேச பேனோ அதுல இருந்து தீன விதிய வாக்கியக் එක පෙළට අන්නේ විදියට එක රූලක මේ ලියලා තියෙන විදියටම ලියන්න බලන්න රූලක් කර රූලක් දෙයට ඔළුවට තියාගන්න පුතේ ඔය වැදගත් ගොඩාක් නෑ හරි අවබෝධයෙන් වැඩේ කරන්න හරි අවබෝධයෙන් නිලා නිලා වා වා නිලාමල් ඕඩිවා මලෙයි මේල් ඒරිවා මල්ලිහෙයි පූ කොණ්ඩුවා නිලා නිලා වා වා නිලාමල් ඕඩිවා අන්තිම විනාඩි කිහිපය තුල සර් පෙන්නනවා ඔය සිංදුව ලස්සනට තාලෙට ගායනා කරනවා සර් පෙන්නන්නම් මේක දැම්ම නෙවෙයි හරිද සිංදුව අහන්න නම් අපේ ළමයි හරි කැමති ආ ලියන්න බලන්න ඔයාලට මම අන්තිම විනාඩි කිහිපය දෙනවා මේ සින්දුව කියන්න සියලු දෙනාටම අවස්ථාව. ඉතින් හොඳට ඔක ලියා ගන්න. හරි අවබෝධයෙන් වැඩේ කරන්න හරි අවබෝධයෙන් ලියාගනික්මන්ට නිලා නිලා වා වා නිලාමල් ඕඩිවා මලෙයි මේල් ඇරිවා මල්ලිහෙයි පූ කොණ්ඩුවා නිලා නිලා වා වා නිලාමල් ඕඩිවා ඔය තාමත් වැදගත් පුතේ දැන් ගොඩක් අපේ ප්‍රාථමික අංශ දූල පුතාලා හිතන් ඉන්නවා ඉංග්‍රීසි සහ විද්‍යාව කිය sorry ඉංග්‍රීසි සහ දෙමළ කියන භාෂා දෙක ශිෂ්‍යත් පන්තිවලදී උගන්වනවා කියලා ඉතින් හොඳට මතක තියාගන්න ශිෂ්‍යත් පන්තිවල උගන්වන්නේ විෂය නිර්දේශයේ තියෙන වචන ටිකක් විතරයි. ඒකේ පළවෙනි පරමාර්ථය තමයි ශිෂ්‍යත් විභාගයේන ලකුණු 4 නැත්නම් ලකුණු 5 ග්‍රහණය කරගැනීමේ අරමුණ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ශිෂ්‍යත් පන්තිවල ඕවා මේ වගේ දේවල් කතා කරන විතරමත් මඩුයි කතා කරත් ඒවා නිකන් කරගෙන යනවා හේතුව තමයි ශිෂ්‍යත් පන්තිවල ප්‍රධානම අරමුණ වන්නේ අපේ දරුවන්ට පරිසරය මව්බස ඊළඟට බුද්ධාගම ගණිතය ගැටලු ඒ හැම දෙයක්ම කතා කරන එක. නමුත් භාෂාව කියන දේ දරුවන්ට ඔය හැම දෙයකම වඩා වැදගත් වෙනවා. හේතුව තමයි අපේ පුංචි දූල පුතාලා මේ භාෂාව කතා කරන්නේ මේ භාෂාව කතා කරන්න හැකියාවක් තියෙන්න ඕන. ඇත්තම කියනවා නම් දැන් ඉංග්‍රීසි භාෂාව ඕන කෙනෙකුට පුළුවන්. නමුත් මේ දෙමළ කියන විෂය විෂයක් නෙමෙයි භාෂාව. මේ දෙමළ භාෂාව දරුවෝ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාගෙන් පුළුවන් එක්කෙනාටයි. 9න් එකක ප්‍රතිශතයකට තමයි දෙමළ පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ 10ක් ගත්තොත් එක්කෙනෙකුට විතරයි දෙමළ පුළුවන් වෙන්නේ කතා කරන්න සහ ලියන්න. දෙමළ අකුරක් ලියන්නත් හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මේ හැකියාව අපි පුංචි කාලේ ඉඳන් හදා ගන්න ඕන. හේතුව තමයි ඔබේ දරුවා දැන් ඉන්නේ 3. ඒ කියන්නේ grade 3 වල. ග්‍රේඩ් 4 ග්‍රේඩ් 5 හතර සහ පහ ශ්‍රේණි වලින් පස්සේ ඔබේ දරුවා ග්‍රේඩ් 6 වලට යනවා. ඒ කියන්නේ 6 ශ්‍රේණියට. 6 ශ්‍රේණියට ගියාට පස්සේ ප්‍රධාන විෂයක් විදියට මේන් සබ්ජෙක්ට් එකක් විදියට ඔබේ දරුවට දෙමළ විෂය ඉගෙන ගන්න දෙනවා. ඉතින් මේ විෂය නිර්දේශය ඉතාමත්ම බැරෑරු. මේ විෂය නිර්දේශය ශිෂ්‍යත් පන්ති ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න බෑ. ඕන ඕකයි දෙමාපියන්ගේ තියෙන වරද. ඇත්තට මේක පිළිබඳව දෙමාපියන් ඔය අදහස කින්නවනම් අනිවාර්යයෙන්ම අදහස නැති කරගන්න එහෙම නැති වුණොත් දරුවගේ භාෂාව දෙමළ භාෂාව පිළිබඳ නොලෙජ් එක ඇත්තටම අඩු වෙන මට්ටමකට අනිවාර්යෙන් වෙනවා. ඒක ෂුවර් කියන්න දෙයක් නැහැ. හොඳද? ඒක නිසා අපිට වැරටින් කරගන්න පන්තිය තුල මේ කතා කරන පැය තුල තාමත්ම අවබෝධෙන් ලියාගන්න. නිලා නිලා වා වා නිලාමල් ඕඩිවා මලෙයි මේල් ඒරිවා මල්ලිහෙයි පූ කොණ්ඩුවා නිලා නිලා වා වා මේ දෙවෙනි පේළිය ගන්න ඕන අන්තිම පේළිය විදියට නිලාමල් ඕඩිවා හරි අවබෝධයෙන් ලියා ගන්න ඕනේ පුංචි වැරද්දක් තියෙනවා ඒ වැරද්දත් එතන මම තියෙන්නේ දැන් ගොඩක් අය ඔහේ ලියා ගන්නවනේ
ඉතින් ඒක මගාරින් දෝන නිසා තමයි සර් ඔතනට ඒ වැරද්දක් තියලා PDF එකේ විදියට මිස්තිමිෂයා කරේ. එතකොට අපි කතා කරනවා නැත්තම් ගොඩක් අය ඉන්න ඔහේ ලියා ගන්නවා. එහෙම හරියක් නැහැ. හරිද? ඒවා එහෙම ලියාගෙන වැඩක් නැහැ භාෂාව හදාගන්න. ඔතට වැඩ කරන්න අඩුපාඩු ටික පෙන්නලා දෙනවා. එතන වැඩ ටිකක් කරමු අපි. ලියා ගන්න ඉක්මනට. හරි අවබෝධෙන්. හරිම නියමයි පට්ට නියමයි කියලා ලියාගමු ඉක්මනට. Nila nila wahawa, nila mel odiva, malai mel eriva, maliheku kondua. Sir, apa aja yang anda dapat hinaan itu pak? Hari hari membalas naga dengan orang yang adi. Sir, hinaan orang hari ini marah deh. Hundai, setum hundai. Lihat anda tu, hundai sayumi. Lihat lihat apa yang anda balas sir itu. Koi Siri, pernah nambah lagi pota? Lihat ini berapa? Pota pernah nambah lagi lihat berapa? Kondai hasil ni. Lian 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 lian. Ani tadi lian dulu hari awal bodi. Lasten sindua. Api langgan mereka teru mak katakan. Ah teru mak katakan. Oh he lian lian ni bawa teru mak itu. Tama teru mak dia akan tu lebih banyak pi. Nampak mang keran deh. Hari awal bodi mana ikut rumah hari awal bodi. අපි මේ සින්දුව ඉගෙන ගන්නයි අයිමත් 6 වසරේදී. හරිද? 6 වසරේ පස්වෙනි පාඩම් විදියට තමයි අපි මේක ඉගෙන ගන්නෙ. ඉතින් ඉතාමත්ම වැදගත් වූ කවි පන්තියක් තමයි මේක. ඕක අපි 7 8 9 ශ්‍රේණිවල දරුවන්ට නම් අපි ඉතාමත්ම බැරෑරුම් ව්‍යාකරණ කොටසක් විතර කතා කරන්න තියෙනවා. ඒ ව්‍යාකරණ කොටස කතා කරනවා. නමුත් ඔයාලා කරන් ඉතින් මේ ව්‍යාකරණ කොටස් කියලා දේවල් නැහැ පුතේ. ඔක හොඳට පාඩම් කරගන්න. එච්චරයි වෙන්න ඕන. ලියලි වරද? ආ ලියලි වරද ළමයි. Lihat lihat aye hand raise mark kat dana balan deh. Hand raise mark kat dana balan lihat lihat aye. Lihat lihat aye hand raise mark kat dana deh. Ani tay lihat na. So, kurma wastaf di lati ini perayaan yang kan na. Kembali setum. අනිත්‍යය ලියන්නේ අවස්ථාව දීලා තියෙනවා සෙතුම් කියන්න බලන්න පොඩ්ඩක් අපේ අනිත්‍යාලෝ ලියනකන් ওই සින්දුව තාලෙට කියන්න බලන්න තේරුම ඕනේ නීලා නීලා වාවා නිල් මල් ඕඩිවා මලේ මේ ඒරිවා Malihei pu kondu kondua nila nila wa nil o nil mal odiva. Hari, saya tu minne ponda. Saya tu sa keyword apa sih kian le? Sa keyword apa sih kian le? Saya tu nila nila wa wa. Nila nila wa wa. Nah, ilang ke baca ni ya, tamai. Tama tu, mereka kata baca ni. So, keyword apa sih? Word luar dagi ni kan? Apa? Dagi ke pronounce kerap itu berapa di? Nilamal. Solungga? Nilamal. Odiva. Odiva. Malay mail eriva. Malay mail eriva. Malihipu kondua. Malihipu Puh kondua. Hari ni ada? Ada. Hari. Ani baring ni ada. Ini lamal kian ni kita potong khada kan. Ini pernah tama biar kerana kita sepiye ni kita maru potong kian lagi. Hari kama kena buat. Honda itu tu. Hari. Mata taruk kian apa lah? Taruk. Taruk kian apa lah? Last tarik.
Nila nila wawa, nila mal odiwa, male meri eriwa, male heppu konduwa. හොඳයි තාරුක. මට ඊළඟට කියන්න බලන්න ගනිදු ජය සංඝ. කියන්න බලන්න ගනිදු. නිලා නිලා වාවා නිලා මෙලොඩි වා මල්ලේ මල්ලේ මෙල් ඒරිවා මල්ලි හේයි පූ කොණ්ඩු වා නිලා නිලා වාවා හොඳයි නිලා මෙලොඩි වා හොඳයි පුතේ හොඳයි අශාන් හොඳයි අශාන් නියමයි හරි හෂිනි කියන බලන්න පොඩ්ඩක් යාළුවන්ට හෙන්න නිලා නිලා වාවා නිලා නිලා මන් ඕඩිවා මලේ මෙල් ඒරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා හොඳයි හෂිනි නියමයි ඊළඟ අවස්ථාව මන් දෙනවා අපේ ඉසිරිට ඉසිරි සලුංග නිලා නිලා වාවා නිලා මෙලොඩිවා මලේ මෙලෙරිවා මල්ලි හෙයිප්පු කොණ්ඩුවා ආ ඒකනේ හරි මලේසි මන් දෙනවා අපේ අනුදිගේ නංගිට කවුද සයිම් නේද හරි සයිම් කියන්න බලන්න නිලා නිලා වාවා නිලා මෙලොඩිවා මලේ මේ ඒරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලා මෙලොඩිවා හොඳයි නියමයි හරි මම කිහිප දෙනෙකුට අවස්ථාව දුන්නා ආ දමිදුරක් දෙන්නම්කෝ අපේ දමිදු පුතාට දමිදු සොල්ලුංග කෝ දමිදු සොල්ලුංග නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා මලේ මේරි ඒරි එප්පු කොණ්ඩිවා නිලා නිලා වාවා හොඳයි හොඳයි දමිදු කමක් නැහැ අශාන් කියන්න බලන්න අශාන් ඊළඟට නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා මලේ ඒකු ඒරිවා මල්ලි හේපු කොණ්ඩුවා මල්ලි හේපු කොණ්ඩුවා හොඳයි අශා නියමයි හරි දැන් මම දරුවෝ කිහිප දෙනෙකුට අවස්ථාව දුන්නා අපි ඊළඟට බලමු මේකේ තේරුම හරි දැන් ඊළඟට තරුල සෝරි රූලක් කරලා තරුලක් උනක් දාගමු රූලක් කරලා තරුලක් උනක් දාගන්න තරුලක් උනක් දාලා ලියාගන්න මෙහෙම රූලක් කරලා තරුලක් උනක් දාලා ලියාගමු මෙහෙම මෙම ගීතයේ හරිම නියමයි මෙම ගීතයේ මෙම ගීතයේ ගීතය ගීතය මෙම ගීතයේ තේරුම මෙම ගීතයේ තේරුම දාමත්ම හිමින් වැඩ කරන්නේ ප්‍රයෝජනය ගන්න උපරිම මෙම ගීතයේ තේරුම 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 පහත දැක්වේ 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 මෙම ගීතයේ තේරුම පහත දැක්වේ
එයාගෙන් ඉක්වන්ට මෙම ගීතයේ තේරුම පහත දැක්වේ හරිම නියමයි නේද ආ මේකින් කියන්නත් පුළුවන් බලන්න මෙම ගීතයේ තේරුම පහත දැක්වේ දැක්කද මේකින් කියන්නත් පුළුවන් මෙම ගීතයේ තේරුම පහත දැක්වේ හෙමින් කියන්න පුළුවන් මේ මෙම ගීතයේ තේරුම පහත දැක්වේ හරි පුතේ හරි මෙම ගීතයේ තේරුම පහත දැක්වේ කියලා ලියලා ඉවර වෙලා අර වගේම ලස්සනට ලියාගන්න බලන්න තේරුම හඳ හාමි එන්න එන්න නිල්ලාමල් ඕඩිවා නතර නොවි දුවලා එන්න කන්ද උඩින් නැගලා එන්න පිච්ච මලක් රැගෙන එන්න හඳ හාමි එන්න එන්න නතර නොවි දුවලා එන්න හරිම ලස්සනයි පුතේ ලියාගන්න හරි අවබෝධෙන් තේරුම මම ඔයාලගෙන් අහනවා අද දෙමළ ගීතය සහ ඒකේ තේරුම ලස්සනට වැඩ කරන්න ඕන ඔයාලට ඇගීමක් දෙනවද අපි හරි මම එක කියන්නම් කොහොමද ලබන සතිය යන්නේ කියලා අපිට පැයකට පේපරයක් ලියන්න අමාරුයි ඉතින් ඒක නිසා බලමු අපි හොඳ වැඩක් කරමු අපි ඔයාලට ගීතයයි තේරුමයි දෙකම කියන්න අවස්ථාව ලබා දීලා සර් ඒකට ලකුණු දෙනවා අන්න හරි නියමයි අපි බලමුකෝ ඇගීම ලස්සනට වැඩේ කරා හඳ හාමි එන්න එන්න නත් ඊළඟ රූලේ නතර නොවි දුවලා එන්න මලෙයි මේල් ඒරිවා කන්ද උඩින් නැගලා එන්න මල්ලි හෙපු කොණ්ඩුවා චමලක් රැගෙන එන්න. තාමත්ම සරලයි පුතේ. හොඳට ඔළුවට දාගෙන වැඩේ කරමු. ලස්සනට වැඩේ කරමු ලස්සනට. ඉතාමත්ම සරලයි මේවා. ඕකෙන් දැන් ලබන සතියේ පුංචි වැඩක් තියෙනවනේ අපිට. පේපරයක් ඉතින් ওই පේපරේ පැයක පේපරයක් ලියන්න ඇත්තටම අමාරුයි පුතේ. හේතුව පැයකට පේපරයක් හදනවා කියලා කියන්නේ නිකන් අර උඩින් පල්ලෙන් පේපරයක් හදනවා වගේ තමයි. ඉතින් ඒකට මම ඇගීමක් කරමු අපි. අපි ඇගීමක් කරමු. එතකොට ඇගීමේ ලකුණු ටික තමයි මේ මාසේ විභාගයේ ලකුණු විදියට අපි ගන්න. එතකොට ඒක ලස්සනයි. මම ගත්තා පොඩ්ඩක් කල්පනා කරේ. හරි බලමු අපි. වැඩේ කරන්න ඉක්මනට. ලියාගන්න හරි අවබෝධ
හරි අවබෝධයෙන් වැඩේ කරා. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. ඉතාමත්ම සරලයි පුතේ. හරි අවබෝධයෙන් ලියමු. ලස්සනට ලියන්න. ලස්සනට වැඩේ කරන්න. හොඳයි සයුමි, නියමයි. හරි අවබෝධයෙන් කරමු වැඩි හරි අවබෝධයෙන් හොඳයි දමිදු හිමයි දමිදු පුතේ පුළුවන් විදියට කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ හොඳයි සෙතු හොඳයි තරුක දෙලිවරයි පෙන්න හොඳයි සිරි කරන්න බලන්න අනිත් අය ලියන් 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 කලබලයක් නැහැ ලියන ඉවරයි ඉන්නවා නම් පාඩම් කරගන්න හරි අවබෝධයෙන් කරමු කරන්න හරි අවබෝධයෙන් උපරිම කරු උපරිම උපරිම ලියන්න උපරිම ලියන්න හරිද මෙයල ඉවරයි හෑන්ඩ් රේස් මාක් එක දාන්න මෙයල ඉවරයි හෑන්ඩ් රේස් මාක් එක දාන්න බලන්න පොඩ්ඩක්
හරි. දැන් මං අවස්ථාව ලබා දෙනවා දෙමළ සින්දුවයි තේරුමයි දෙකම කියන්න ළමයින්ට. අවස්ථාව ලබා දෙන්නේ කැමයි කොම් කළ වෙන දරුවන්ට විතරයි. හරිද? හරි. සයුනි. පටන් ගමු සයුනි ලස්සනට කියන්න ඕන තාලෙට. හොඳයි සයුමි නියමයි සිතුම් කියන බලන්න ඊළඟට ලස්සනට දැන් හරි නේද සිතුම් අඩුපාඩුව හදාගත්ත නේද ආ සිතුම් පුතේ කො සිතුම් ගියාද සිතුම් අඩුපාඩුව හදාගත්ත නේද ඔව් සර් දැන් හරි නේද වැඩේ ඔව් සර් හොඳයි හරි ඊළඟට කියන බලන්න සාරුක හඳහා නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා මල්ලේ මේරි ඒරිවා මල්ලි හෙප්පු කොන්දුවා හොඳයි නියමයි ඊළඟට කියන්න බලන්න ගනිඩු ආගමතුල කියන හොඳ කියන නීලා කියන්න නීලා නීලා බාවා නීලා මලෝදිවා මල් මලේ මෙල් ඒරිවා මල්ලි හෙප් පුකොණ්ඩු වා නිලා නිලා වාවා නිලා මලෝඩිවා හඳහාමි 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 එන්න එන්න නතර නවිදුවලා එන්න කඳ උඩින් නැගලා එන්න හරි. ගණිඩු තව එක සැරයක් කියන හරියට පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් වුණා. කියන බලන්න හරියට තව එක සැරයක්. මුලින් ඉඳලාද? ඔව් මුලින් ඉඳන්. දෙමළෙන් කියන මෙන් අහන්නකෝ. ගණිඩුලයි අම්මා හරි අප්පච්චි හරි ළඟ ඉන්නවද? ඔව්. හරි. පොඩ්ඩක් දරුවට ඇඟිල්ල තියලා පොඩ්ඩක් වෙන්නම කියන්න ඕන එක. ඒක උඩයි ප්‍රශ්නයක් නැහැ අපි හදාගමු. ගණිඩු කිසි කලබලයක් නැහැ. හොඳට කියන්න පළවෙනි එක. ලස්සනට කියන්නකෝ. නිලා නිලා වාවා නිලා මලෝඩිවා මල්ලේ මලේ මෙල්ලේරිවා මල්ලේ පුකොණ්ඩුවා නිලා නිලා වාවා නිලා මලෝඩිවා හොඳයි තේරුම කියන්න බලන්න ඈ තේරුම තේරුම හඳහාමි එන්න එන්න
Natarano bidu duwala enna kandam binagala enna enna pi piche mala kragena enna handaha mi handaha enna enna natarano biduwala enna hondai hondai ganidu ganidu oka aniwaryen hodara paadan karanna kiti api adu paadu hada gamu hondada ha hondai Ashini kiyanna balanda Nila nila va va nila mal odi va malai medi eri va mal mal pi malli heppu malli heppu kondua nila nila odu Nila nila va va nila ban nodi va. Hondai. Theruma? Handahami handahami ennen natarana vi duwala enna kanda udin nagala enna pichchamala lagena enna handahami handahami enna 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 natarana vi duwala enna Ashini, aimat kiyanna balanna demala demala ekai aimat kiyanna podda prashnayak una wage neida? Kiyanna balanna. Mulai danda? Oh, mulai inda. Nila nila va va nila man odiva. Malai meli eriva. Kiyanda? Hari, asin ini deh. Saya ke kiamu, saya ke kiamu. Saya keyboard pasti kian deh. Nila nila va va. Kian. Nila nila va va. Nila mal odiva. Nila ban odiva. Malay mail eriva. Malay mail eriva. Malli hepu kondua. Malli heppu kondua nila nila va va nila nila va va nila mal odiva nila ban odiva hondai theruma kiyanna balanda hasini ilagata handa hami enna enna natara novi duwala enna kanda udi Nagala enna pichcha malak ragena enna handahami 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 enna enna natara duwala enna da keyword passe kiyanda handahami handahami enna enna kiyan handahami handahami enna enna natara novi duwala enna natara novi duwala enna kanda udin nagala enna kanda udin nagala enna piccha malak ragena enna Pichcha malak ragena enna handahami handahami enna enna handahami handahami enna enna natara novi duwala enna natara novi duwala enna hari hondai hasini gedara diyoga aniwaryen paadan karanna ona hondada ha sir hari hondai damidu kiyala balanna ilangata lassanata damidu Nila nila va va nila mal odiva malai mel eriva mal heppu kondiva nila nila va va
හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවි දුවර එන්න කන්ද උඩි නඟලා එන්න පිච්ච මලක් රැගෙන එන්න හඳහාමි හඳහාමි එන්න නතර නොවි දුවර එන්න හොඳයි හොඳයි දන්නු ඊළඟට කියන්න බලන්න ඉසිරි ඉසිරි නිලා නිලා වාවා නිලා මෙලෝඩිවා මලේ මෙල් ඒන්වා ම මල්ලි හෙප්පු කොණ්ඩුවා බයි හඳාමි 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 එන්න එන්න නතර නොවි දුවලා එන් කන්ද උඩින් නැගලා එන්න පිච්ච මලක් රගෙන එන් හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවි දුවලා එන්න හොඳයි හොඳයි සිරි හොඳට කිව්වා උච්චාරණය කරා හොඳ නියමයි සිරි තව කිව්වනේ තියන අවු දෙන්නේ ආශාන් ඉන්නවනේ ආශාන් කියන්න බලන්න ආශාන් හඳ නිලා නිලා වාවා නිල් ආමල් ඕඩිවා මලේ හේපු මලේ හේරි මේරිවා මල්ලි හේපු කොණ්ඩුවා හේරුම හඳහාමි හඳහාමි එන් හඳහාමි හඳහාමි එන් එන්න එන්න නතර නොවි දුවලා එන්න කන්ද උඩින් නැගලා එන්න පිච්ච මලක් රැගෙන එන්න පිච්ච මලක් රැගෙන එන්න හරි හඳහාමි එන්න එන්න නතර නොවි දුවලා එන්න හරි අශාන් තව එක සැරයක් කියන ලස්සනට පොඩ්ඩක් උච්චාරණේ පොඩි ප්‍රශ්නයක් තව කලබල වෙන්න නැතුව ලස්සනට කියන්න බලන්න නිලා නිලා වාවා නිල් ආමල් හොටිවා මලේ හේපු මලේ ඒරි මේරිවා මල්ලි හේපු කොණ්ඩුවා හොඳයි හොඳයි තේරුම කියන්න බලන්න හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවි දුවලා එන්න පිච්ච මලක් කන්ද උඩින් නැංගලා එන්න පිච්ච මලක් රැගෙන එන්න පාඩම් කරන්න ඕන හොඳද අශාන් හරි ඊළඟට කියන්න බලන්න සනුක 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 කියන්න බලන්න හා සර් කියන්න බලන්න නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා මලේ මෙල් එරිවා මල්ලිහෙයි පුකොණ්ඩුවා නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවි දුවලා එන්න කන්ද උඩින් නැගලා එන්න පිච්ච මලක් රැගෙන එන්න හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවි දුවලා එන්න හොඳයි හොඳයි ශාන්ත නියමට කිව්වා හොඳයි අපේ තා කවුද කිව්වේ නැත්තේ සයුමි කියන්න බලන්න සර් මම කිව්වා ආ කිව්වා ගගනි කියන්න බලන්න ගගනි කෝ ගගනි කියන බලන්න මයිකෝසෙන් ගගනි අනිලා වාවා නිල්මා නිලාමල් ඕඩිවා මල්ලි මෙල් ඒරිවා මල්ලි හේප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලාමල් ඕඩිවා හඳහාමි හඳහාමි එන්න එන්න
නතර නොවි දුවල එන්න. කන්ද උඩින් නැග එන්න. පිච්ච මලක් රැගෙන එන්න. එන්න එන්න නතර දුවල එන්න. හොඳයි. ලස්සනට කිව්වා නියමයි. පස්සේ ඉගෙන ගිලා ඉන්නවාද? මම අවස්ථාව දෙන්නේ කැමයි කොම් කරන අයද විතරයි පුතේ. අනිත් අයට මම අවස්ථාව දෙන්න ආයෙත් හරි. තව කීපුණ තියා ඉන්නවද? කැමයි කොම් කරු මම ඔක්කොම අවස්ථාව දුන්නා. හරි. හොඳට අහගන්න. එතකොට අද අපි මේ කතා කරපු ගීතය හොඳට පාඩම් කරන්න ඕන. ලබන සතියේ ඔයාලට මේ මාසෙට පැවැත්වෙන විභාගයේ විදියට මම කියන්නේ ඔන්න ඔය ගීතය ලස්සනට කියන්න ඕන ඊළඟට ඕකේ තේරුම ලස්සනට කියන්න ඕන ඒ වෙලාවට සර් ඔයාලගේ ගීතය අහලා දෙන ලකුණු ගාන තමයි ඔයාලගේ මේ මාසේ පේපරේ ලකුණු ගාන වෙන්නේ තේරුණාද තේරුණාද ඒ කියන්නේ මෙහෙමයි පොත බලන්න දෙන්නේ නැහැ හොඳද සර් ස්ක්‍රීන් ෂෙයා දාන්නෙත් නැහැ පොත බලන්න දෙන්නෙත් නැහැ කවිය පාඩම් වෙන්නත් ඕන දෙමළෙන් තේරුම පාඩම් වෙන්නත් ඕන හොඳට මතක තියාගෙන ඒ වැඩ ටික කරගෙන ලබන සතිය සම්බන්ධ වෙන්න එතකොට ඔයාලට ඒ පේපරේ ලකුණු ටික ගන්න පුළුවන් හරි අවබෝධයෙන් හොඳට පාඩම් කරගෙන ලබන සතිය සම්බන්ධ වෙන්න එහෙනම් අපි ලබන සතිය හම්බෙමු සියලු දෙනාම ওই වැඩ ටික හොඳට කරන් උගන්වපු කවි උගන්වපු සින්දුව හොඳට තේරුමයි දෙමළ දෙමළෙන් උච්චාරණය කරන විදිය හොඳට මේව කරගන්න ඕක පොඩ්ඩක් නිල් ලාමල් වගේ තැන් පොඩක් දෙමාපියන්ගේ උදව් අරගෙන වැඩ ටික කරගන්න ලබන සතිය මම ඔය උච්චාරණය කරන දිහා බලලා තමයි ඔයාලට ලකුණු දෙන්නේ එහෙනම් අපි ලබන සතිය හම්බුමු සියලු දෙනාම පරිස්සමින් ඉන්න වණක්කම් ආයුබෝවන් මුල්මණිහෙළුතුනේ තෙරුවන් සරණයි අදත් වාරම් මීන්දුම් සම්දිප්පෝ